අයිබන් හැමෝටම කොනිචිවා. ඔන්න අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ස්ටුඩන්ට් වීසා එකෙන් ජපාන්ට එන එකද හොඳ නැත්නම් SSW වීසා එක හරහා ජපාන්ට එන එකද හොඳ කියන එක ගැන. ඔයා මගේ YouTube channel එක Blink of Japan තම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මම ඉස්සරහටත් මේ වගේ videos ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඕකේ එහෙනම් අපි topic එකට යමු. මම මුලින්ම මෙහෙම කිව්වොතින් ඔයාට කාලය තියෙනවා නම් ඊට පස්සේ සල්ලි හොයන ලොකු හදිස්සියක් නැත්නම් පොඩි කට්ටක් කාලා ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඊට පස්සේ ජපානයේ හොඳ ජොබ් එකක් කරගෙන මෙහෙ PR එක අරගෙන සෙටල් වෙන්න ප්ලෑන් එකක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ස්ටුඩන්ට් වීසා එකෙන් එන එක තමයි හොඳම. ඒත් ඔයාට ඉගෙන ගන්න කාලය සහ මුදල් ගොඩක් යට කරන්න බැරි කෙනෙක් නම් නැත්නම් ඉක්මනට ඔයාට සල්ලි හොයන්න ඕන නම් අනිවාර්යෙන් SSW වීසා එක හරහා එන එක තමයි හොඳ කියලා මට හිතේ. ඕකේ අපි මුලින්ම බලමු එහෙනම් ස්ටුඩන්ට් වීසා එක ගැන. ඇතරම ස්ටුඩන්ට් වීසා එකෙන් ජපාන්ට එන කෙනෙකුට ඔපර්චුනිටිස් ගොඩාක් තියෙනවා. ඔයා A-level exam එක ඉවර වෙච්ච ගමන් ජපාන්ට ආපු කෙනෙක් නම් ඔයාට ලැංග්වේජ් ස්කූල් එකට මුලින්ම ඇවිල්ලා ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තියෙනවා ලැංග්වේජ් ස්කූල් එක. ඒක ඉවර වෙනවත් එක්කම ඔයාට යුනිවර්සිටි එකකට යන්න පුළුවන්. නැත්තම් ටෙක්නිකල් කොලෙජ් එකකට ඔයාට යන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ ඔයා ලංකාවේ යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ලැංග්වේජ් ස්කූල් එක ඉවර වෙනවත් එක්කම ඔයාට මෙහෙ තියෙන යුනිවර්සිටි එකක MSc එකට ජොයින් වෙන්න පුළුවන්. ඇත්තට මම මේ ගැනත් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්, අනිවාර්යෙන් බලන්න. ඔයා ජපනිස් ලැංග්වේජ් ස්කූල් එකෙන් අවුට් වෙලා යුනිවර්සිටි එකට නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකට එහෙමත් නැත්නම් MSc එකට ජොයින් වුණා නම් ඊට පස්සේ ඔයාට ලොකු චාන්ස් එකක් එනවා ඔයාගේ ෆැමිලි එක ඩිපෙන්ඩන්ට් වීසා හරහා ජපානට ගන්න පුළුවන්. ඒ එක්කම තව දෙයක් කියන්න ඕන, ඔයා මේ ඔයාගේ හයර් ස්ටඩීස් වලට නැත්නම් යුනිවර්සිටි එකක් ටෙක්නිකල් කොලෙජ් එකක් ඔයා ඉවර කරගෙන ඊට පස්සේ ඔයාට ජොබ් එකකට ජොයින් වෙන්න පුළුවන් ජපානේ. ඇත්තරම මේ ජොබ් එකකට ජොයින් වෙන්න නම් ඔයා අනිවාර්යෙන් JLPT N2 එක නැත්නම් N1 එක ඒ වගේ එක්සෑම් එකක් ඔයා පාස් වෙනවා නම් ඔයාලට ඔපර්චුනිටිස් ගොඩක් වැඩි වෙනවා. මොකද ගොඩක් කම්පැනිස් වල ජොබ් එකට ගනිද්දී අනිවාර්යෙන් ඔයාගේ ජපනිස් ස්කිල් එක හොඳටම බලනවා. ඒ නිසා ඔයා ජොබ් එකකට ඇප්ලයි කරන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ ජපනිස් ලැංග්වේජ් ස්කිල් එක හොඳට කතා කරන්න පුළුවන් වෙන්න, හොඳට කියවන්න ලියන්න පුළුවන් වෙන්න හදාගන්න. ඒ කියන්නේ JLPT N2 නැත්නම් N1 ලෙවල් එකට අනිවාර්යෙන් ඔයාගේ ජපනිස් ටික හදාගන්න. ඒකලා එක්සෑම් එක ලියලා අනිවාර්යෙන් පාස් වෙලා සර්ටිෆිකේට් එක අරගෙන තියාගන්න. මේක ගොඩාක් වැදගත් වෙනවා. ඔයා ඉන්ටර්වියුස් යද්දී ඒ වගේ ජොබ් එකකට ඇප්ලයි කරද්දී අනිවාර්යෙන් මේක ගොඩාක් වැදගත් වෙන සාධකයක්. එහෙම වුණොත් ඔයාට හොඳ කම්පැනි එක හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකකට යන්න පුළුවන් වෙනවා. එහෙම වුණොතින් ඔයාට මෙහෙ ජපානයේ PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා PR එකට ඇප්ලයි කළා, ඔයාට PR එක හම්බුනොත් ඊට පස්සේ තමයි ගොඩක්ම ඔයාට chances තියෙන්නේ. ඇතරම සාමාන්‍යයෙන් මෙහෙ ෆොරින කෙනෙකුට බැංක් ලෝන් එකක් ගන්න බෑ. නමුත් ඔයාට PR එක තියෙනවා නම් ජපානේ බැංකයකින් ලෝන් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගෙම ඉඩමක් ගන්න පුළුවන්, ගෙයක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගෙම බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න උනත් හැකියාව හම්බ වෙනවා. ඇත්තටම තව වැදගත් දෙයක් කියන්න ඕනේ, ස්ටුඩන්ට් වීසා ආපු හැමෝටම PR එක අරගෙන ජපානේ සෙටල් වෙන්න හැකියාව හම්බ වෙන්නේ නැහැ. ඒක රැඳී පවතින්නේ ඔයාගේ කැපවීම මත තමයි අනිවාර්යෙන් රැඳී පවතින්නේ. ඔයා ජපනිස් ස්කූල් එකේ ඉද්දී ඔයාගේ ජපනිස් ටික හොඳටම හදාගෙන ඔයාගේ ස්කිල් එක හොඳට හදාගන්න වෙනවා. ඊට පස්සේ ඔයා ඊට පස්සේ යන යුනිවර්සිටි එකක් වෙන්න පුළුවන්, ටෙක්නිකල් කොලෙජ් එකක් වෙන්න පුළුවන්. ඒ කොහේ ගියත් ඔයාගේ ඉගෙනීම් කටයුතු වලට හොඳ පළවෙනි තැන දීලා හොඳට ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි ජපානයේ ලෝ එකට අනුව, ඒ කියන්නේ වැරදි වැඩ කරන්නේ නැතුව ජපානයේ හොඳ විදිහට ජීවත් වෙලා ඉන්න ඕන ආපු දවස් ඉඳලා. ඊට පස්සේ ඔයාගේ ටැක්ස් එක, ඉන්ෂුරන්ස් එක වෙලාවට පේ කරලා තියෙන්න ඕන. මේ වගේ හොඳ විදිහට ඔයා ජීවත් වෙලා ඔයාගේ වැඩ ටික හොඳට කරගත්තොතින් අනිවාර්යෙන් ස්ටුඩන්ට් වීසා ආපු කෙනෙකුට ඔපර්චුනිටිස් ගොඩක් වැඩි. අනිවාර්යෙන් මේ වගේ PR එකක් අරගෙන මෙහෙ සෙටල් වෙන්න චාන්ස් එක හොඳටම තියෙනවා. ඒ නිසා ඔයා ලංකාවෙන් එද්දිම හොඳට හිතට අරගෙන ඔයාගේ ප්ලෑන් එකක් තියාගෙන මෙහෙට එන්න. එහෙම වුණොත්ින් ඔයාට ලොකු දුර ගමනක් යන්න අවස්ථාව අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ තව දෙයක් තියෙනවා, ඔයා ලංකාවෙන් එද්දි A level වගේ කරලා ආපු කෙනෙක් නම් ඊට පස්සේ ලැංග්වේජ් ස්කූල් එක ඉවර වෙලා ඔයා තවදුරටත් අධ්‍යාපන යුනිවර්සිටි එකට යන්න වගේ කැමති නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ජොබ් එකකට ජොයින් වෙන්න.
මේ ජොබ් එකකට ජොයින් වෙද්දි SSW වීසා එකට ඔයාට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා ජපානින් ඉන්න කෙනෙකුට. ලංකාවේ ඉඳලා SSW වීසා එකෙන් එද්දි කැටගරිස් 3ක් විතරයි තියෙන්නේ දැනට ලංකාවට. ඒ කියන්නේ කෙයා ගිව තියෙනවා, ඊට පස්සේ ෆුඩ් සර්විස් තියෙනවා, ඊට පස්සේ ඇග්‍රිකල්චර් තියෙනවා. ලංකාවේ ඉන්න කෙනෙකුට ඔය කැටගරිස් 3ට විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් ඔයා ජපානේ ලැන්ග්වේජ් ස්කූල් එකකට ඇවිල්ලා මෙහෙ ජපාන ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයාට SSW visa එකේ කැටගරිස් ඔක්කොම 14ක් තියෙනවා. ඒ 14ටම ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා ජපානයේදී. ඇත්තටම ලැන්ග්වේජ් ස්කූල් එකට යන ගමන් ඔයා නිපුණතා පරීක්ෂණයට පොඩ්ඩක් සූදානම් වෙලා ස්කිල් ටෙස්ට් එක කරා නම් ඔයාගේ ස්ටුඩන්ට් visa එකෙන් ඉවර වෙනවත් එක්කම SSW visa එකට ඔයාට ජොයින් වෙන්න පුළුවන්. ඇතරම SSW වීසාකට ඇප්ලයි කරපු කෙනෙකුට සාමාන්‍යයෙන් අවුරුදු 5ක වීසා එකක් තමයි තියෙන්නේ. ඔය අවුරුදු 5 ඇතුළත ඔයාට ෆැමිලි එකේ කට්ටිය මෙහෙට ගන්න බෑ ඩිපෙන්ඩන්ට් වීසා යටතේ. ඒත් ඔය අවුරුදු 5 ඉවර වෙනවත් එක්කම ඔයාට SSW 2 කියන කැටගරි එකක් තියෙනවා. ඒ කැටගරි එකට ඔයාට වීසා එක චේන්ජ් කරගෙන ඔයාට ෆැමිලි එක ඔයාගේ වයිෆ් නැත්නම් ඔයාගේ දරුවන්ව මෙහෙට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට PR එකටත් ඇප්ලයි කරන්න chance එක හම්බ වෙනවා. එහෙම වුණත් ඔයාට සෙටල් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා ආපු කෙනෙකුට ඔය වගේ opportunities ගොඩාක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු SSW වීසා එක ගැන. ඇත්තටම ලංකාවේ ඉන්න කෙනෙකුට මේ economic situation එකත් එක්ක තියෙන ලොකු chance එකක් තමයි මේ SSW වීසා එක හරහා ජපාන්ට එන එක. SSW වීසා එක හරහා ජපාන්ට එනවා නම් ඔයාට යන වියදම ගොඩාක් අඩු වියදමකින් ඔයාට ජපානට එන්න හැකියාව හම්බ වෙනවා. ඇතරම SSW වීසා එක හරහා කෙලින්ම ජපානට එන කෙනෙකුට තියෙන වාසිය තමයි ඔයා කෙලින්ම ජොබ් එකට එන හින්දා ඔයා ආපු දවස් ඉඳලා ඔයාට ජොබ් එකෙන් සල්ලි හොයන්න පුළුවන්. මොකද ස්ටුඩන්ට් වීසාවතින් ඔයාට ලොකු කට්ටක් කන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා. ඇතරම SSW වීසා එකෙන් ආපු කෙනෙකුට කෙලින්ම ජොබ් එකට එන්නේ ඒ නිසා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ආපු දවස් ඉඳලා ජොබ් එකෙන් සල්ලි හොයන්න පුළුවන්. ඒ නිසා ස්ටුඩන්ට් වීසා එන කෙනෙකුට වඩා කට්ට අඩුයි, රිලැක්ස් එකේ වැඩ කරගෙන යන්න හැකියාව හම්බ වෙනවා. ඇත්තරම SSW වීසා එකේ කැටගරිස් දෙකක් තියෙනවා. SSW 1 කියලා එකක් තියෙනවා, SSW 2 කියලා තියෙනවා. ඒ දැනට ලංකාවට අපිට දීලා තියෙන්නේ SSW 1 කියන වීසා එක. එතකොට ඒ වීසා එකේ සාමාන්‍ය මැක්සිමම් ඔයාට අවුරුදු 5ක් තමයි ජපානයේ වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 5 ඉවර වුණාට පස්සේ දික් කර ගන්න පුළුවන් SSW 2 කියන වීසා එකට චේන්ජ් කරගෙන ඔයාට දිගටම ජපානයේ රැඳී ඉන්න පුළුවන්. ඒත් ඔයා ජපානට ඇවිල්ලා පළවෙනි අවුරුදු 5ේ ඔයාට ඩිපෙන්ඩන්ට් වීසා යටතේ ඔයාගේ ෆැමිලි එකේ ඔයාගේ වයිෆ් නැත්නම් ඔයාගේ දරුවන්ව ජපානට කන්න හැකියාවක් නැහැ. ඒත් මේ අවුරුදු 5 ඉවර වුණාට පස්සේ ඔයාට SSW 2 කියන වීසා එකට චේන්ජ් කරගෙන ඊට පස්සේ ඔයාට ඩිපෙන්ඩන්ට් වීසා යටතේ ඔයාගේ ෆැමිලි එක මෙහෙට ජපානට අරගන්න පුළුවන්. ඊට පස්සේ PR එකටත් යන්න අවස්ථාව හම්බ වෙනවා. ඇතරම ස්ටුඩන්ට් වීසා එකත් ගොඩක් හොඳයි. ඊට පස්සේ SSW වීසා එකත් ලොකු ඔපර්චුනිටි එකක් ලංකාවේ ඉන්න කට්ටියට, ඒකත් ගොඩක් හොඳයි. ඒ නිසා ඇතරම මේ දෙකෙන් කොයි එකද ඔයා තෝරගන්නේ කියන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඇතරම ඔයාගේ දැනට තියෙන අවශ්‍යතාවය මොකද්ද? ඔයාට ඉක්මනට සල්ලි හොයන්න ඕන SSW වීසා එකෙන් එන එක හොඳයි. 30-35 වගේ පැනපු කෙනෙක් නම් ඔයා ස්ටුඩන්ට් වීසා ආවට පස්සේ ඔයාට තව ලොකු කාලයක් ඉගෙන ගන්න වෙනවා ජොබ් එකක් කරන්න කලින්. ඒ නිසා ඔය දේවල් හැම දෙයක්ම හිතලා බලලා ඔයාගේ දැනට තියෙන සිටුේෂන් එක, ඔයාට දැනට තියෙන අවශ්‍යතාවය අනුව කොයි වීසා එකද තෝරගන්නේ කියන එක ඔයා හොඳට හිතලා බලලා තීරණය කරන්න. ඔකේ, ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම පුළුවන් විදියට රිප්ලයි කරන්නම්. එහෙනම් හැමෝටම සුබ පතනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සයොනරා.